හදරෙන් පිළිගන්නවා ටෙක් බූම channel එකට. ඉතින් යාළුවනේ අද ඔයගොල්ලෝ දන්නවා කලින්ම මම අද ගේන යන වීඩියෝ එක මොකක්ද කියලා. ඉතින් මේ පාර ඕඩර් කරපු PCB එකත් එක්ක මට කූපන් එකක් ලැබුණා. ඉතින් මට හිතුණා ඒ ගැන විස්තර පොඩ්ඩක් කියන්න. ඉතින් මේ පාර මට කූපන් එකක් ලැබිලා තියෙනවා මෙගාට්‍රොනික්ස් parts වලට, ඒ වගේම CNC machining, 3D printing වගේ දේවල් වලට කූපන් ලැබිලා තියෙනවා. ඉතින් ඊට අමතරව ඔයාලා account එකක් හදලා log වුණොත් ඒකට තවත් free තව කූපන් කිහිපයක්ම ලැබෙනවා. ඉතින් PCB assembling, PCB, ECDA ඊළඟට stencil වගේ දේවලුත් ඔයාලට ගොඩක් අඩු මුදලට මේ කූපන් සමගම මිලදී ගැනීම හැකියාව තියෙන එක මාර කෝල්ටි. මොකද මමත් සමහර ගොඩාක් වෙලාවට PCB ඔඩර් කරනකොට ලොකු ගාණක් කූපන් එකෙන් අඩු කරගන්න පුළුවන් හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් මේ පාර ගෙනාවු PCB ගැන කතා කරොත් මම මේ පාර ගෙන්නුවේ ඉන්ඩක්ෂන් හීටර් බෝඩ් එකක්. ඒක ඊළඟ වීඩියෝ එකකට වගේ තමයි මම plan කරගෙන ඉන්නේ. මොකද ඒකේ එක MOSFET එකක් පොඩ්ඩක් හොයාගන්න අමාරුයි මම මේක design කරාට. ඉතින් මේ MOSFET එක මෙහි මං හිතුවට තිබ්බේ නැහැ. ඉතින් ඒක ගැන මම ඉදිරියට කියන්නම්. අද ඔයගොල්ලෝ වෙනුවෙන් ගේන වීඩියෝ එක sponsor කරන්නේ JLC PCB website එක. ඉතින් ඔයාලට අලුත් feature එකක් වෙලා තිනවා flex PCB design කරන්න. ඉතින් මම ඒකන වලට මම PCB එක design කරලා විස්තර කරන්න. ඉතින් ඊට අමතරව ඔයාලට මෙතන layer 8, ඒ වගේම PCB assembling, 3D printing වගේ features ගොඩක් හම්බෙලා තිනවා. ඉතින් ගොඩක් අය තිබා මෙතන account එකක් හදාගන්න ප්‍රශ්නයක්. ඉතින් ඔයාලට account හදන්න දෙයක් නැහැ. Gmail account එකක් තියෙනවා නම් නිකම්ම log වෙන්න පුළුවන්. Login කියන තැනට ගිහිලා Gmail එකෙන් log වෙන්න. ඊට පස්සේ ඔයාලට මම දුන්න මේ grep file එක මෙතනින් ඔයාලට upload කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා හදාගත්ත grep file එකක් උනත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම ඒක ඉදිරියේදී කියලා දෙන්නම් කොහොමද software එකකින් grep file එකක් design කරගන්න කියලා. ඉතින් ඔයා මේ grep file එක upload කරාට පස්සේ මෙන්න මේ විදිහට preview එකක් පෙන්නනවා. ඉතින් මෙතනින් ඔයාලට තියෙන්නේ මේ PCB එකේ ඔයාගේ මොන හරි වැරද්දක් අඩුපාඩුවක් තියෙනවා නම් ඒක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙන මේ මිලිමීටර් කියන section එකේ ඔයා 100 තියාගන්න. එතකොට PCB පහක් ඩොලර් දෙකක් වගේ මුදලකට ගන්න පුළුවන්. ඒ වගේම මෙතන colors ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලට color වලට මුදලක් add වෙන්නේ නැහැ. ඉතින් ඊළඟට තියෙන මෙන්න මේ තන option එකෙන් save card දෙන්න. එතකොට ඔයාලට නිකම්ම pop up වෙනවා card එකට වැටුණා කියලා. ඉතින් ඔයාලට ඒ card එකෙන් මෙන්න මේ විදිහට click කරලා card එක open කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට තියෙන මෙතන මේ ඔයාගේ සම්පූර්ණ ගාන මෙතන සිකුව චෙක් අවුට් කියන බටන් එක ක්ලික් කරන්න තියෙන්නේ. එතෙන් මෙතන මේ තියෙන උඩ තියෙන තැනින් ඔයාගේ ඇඩ්‍රස් එක, ඒ වගේම පෝස්ටල් කෝඩ් එක, ඔයාගේ නම්බර් එක, ඒ ටික හරියට අප්ලෝඩ් කරන්න තියෙන්නේ. මහ ලොකු දේවල් නැහැ. ඊට පස්සේ මෙතනින් ඔයාලා කෙලිම වෙන්නේ මේ උඩ තියෙන ඔප්ෂන් එක දීලා ඔයාලට පල්ලෙහාට යන්න පුළුවන්. මේක තමයි ගොඩක් වෙට අමාරු තැන, මේ ලොකු ඩොලර් ගාණක් පෙන්වනවා කියන එක. ඉතින් මේක වාට මේ FedEx වගේ එහෙම නැත්නම් මේ යට තියෙන එයා මේල් වගේ එකට දාගත්තාම මේ මුදල ගොඩක් අඩු වෙනවා. ඔයාලා ඒකට බය වෙන්න එපා. පටන් ගත්ත ගමන් ඩොලර් 80 ගාණක් තිබ්බට ඉතින් ඒක ඔයාලා මෙතනින් සෙටින්ග්ස් ටික හැදුවට පස්සේ ඔයාලා තියෙන මෙතනින් කන්ෆර්ම් කරන්න. ඊට පස්සේ ඔයාලට ටික වෙලාවකින් මෙන්න මේ විදිහට එනවා. මේකෙන් pay directly කියන එක තමයි ඕනේ රිකමන්ඩ් කරන්න ඒගොල්ලෝ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් පේමට් ප්‍රොසෙස් එකට එන්න. ඉතින් ඔයාලට මෙතන ඉස්සරවම තියෙන PayPal. ඉතින් PayPal වලින් අපිට ගෙවන්න බෑ. ඉතින් ඒ නිසා අපි ක්‍රෙඩිට් කාඩෙන් හරි ඩෙබිට් කාඩෙන් හරි ගෙවන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් ඔයාලට තියෙන කූපන් තියෙනවා නම් ඔයාලට කූපන් එක ක්ලික් කරලා ඉතින් අඩු ගාණ ඔයාගේ කාඩ් එකෙන් ගෙවන්න පුළුවන්. ඉතින් ඔයාලා දන්නවා මේ කාඩ් එක ගෙවන්න මේ සීක්‍රට් කෝඩ් නම්මන ටික දාගෙන පේ කරන්න තමයි තියෙන්නේ. ඉතින් යාළුවනේ මේක තමයි අර ඉන්ඩක්ෂන් හීටර් බෝඩ් එක. ඉතින් මේකේ තමයි MOSFET එකක් අපිට හොයාගන්න නැත්තේ. මොකද සාමාන්‍ය ලංකාවේ ඇම්පියර් 60 වගේ යනකොට MOSFET හොයාගන්න අමාරුයි. IGBT තමයි ගොඩක් තියෙන්නේ. IGBT මේකට සාර්ථක නැහැ. ඉතින් මේකට MOSFET ඇම්මම හොයලා ඉක්මනට වීඩියෝ එක අරන් එන්න. ඉතින් යාළුවනේ මේක තමයි ඇම් බෝඩ් එක. මේක ඇවිල්ලා මෙන්න මේ TDA7388 කියන IC එකෙන් වැඩ කරන බෝඩ් එකක්. ඉතින් ඒ බෝඩ් එක ගන්න විදිහ මම ඉදිරියේදී පැහැදිලි කරන්නම්. ඉතින් ඊට අමතරව මේ Bluetooth kit එකක් පාවිච්චි කරනවා. මේ ටික දාලා ඔයාලට ඕනෙමම ස්පීකර් සිස්ටම් එකකට හයි කරන්න පුළුවන්. වොට් 60 තියෙන, ඒ වගේම වොට් 45 වගේ තියෙන. ඉතින් මේ බෝඩ් එකේ හැම කම්පොනන්ට් එකම වැලියුස් ගහලා තිනවා. හරිම සරලයි. ඉතින් මේක ඔයාලට බය වෙන්න දෙයක් නැහැ. ඕඩර් කරන්න ලේසි ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි දරාස් එකෙන් ඕඩර් කරන්න පුළුවන්. අනිත් එක යට grep file එක මම දීලා තියෙනවා. ඒකෙන් ඔයාලට ඕඩර් කරන්නත් පුළුවන්. ඉතින් grep file එක දානවා. ඔයාලා JLC එකෙන් ඕඩර් කරන්න ඕනේ. ඒ වගේම බෝඩ් පහක් ඕඩර් කරන්න ඕනේ. හැබැයි දරාස් එකේ එක බෝඩ් එකක් ගන්න ඕඩර් කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් යාළුවනේ මේක තමයි IC එක. මේ IC එක ඔයාලා ගන්නකොට පුළුවන් තරම් මේ ST කියන බ්‍රෑන්ඩ් එකේ අඩුම ගන්න ST කෝපියක් හරි කමන්නේ. ST එකේ කෝපියක් හරි කමන්නේ ගන්න. මොකද අර සමහරක් ඒවා එනවා කිසිම නමක් ගමක් නැති බ්‍රෑන්ඩ් මොනවත් නැති ඒවා. ඒවා ගහපු ගමන් පිච්චෙනවා. ඉතින් යාළුවනේ ඒ IC ඔයාලා ගන්න එපා. ඊට පස්සේ මෙතන ඔයාලට පේනවා ඉතින් හරිම සරල කම්පෝනන්ට්ස් ප්‍රමාණයක්, පොඩි කම්පෝනන්ට්ස් ප්‍රමාණයක් තමයි මේකේ තියෙන්නේ. සාමාන්‍යයෙන් කම්පෝනන්ට්ස් 10ක් විතර තියෙන්නේ. ඉතින් මේකේ මේ බෝඩ් එකේ මේ සම්පූර්ණ අර වැලියු ටික හරියට කියවන්න පුළුවන් ඉන්න තියෙන නිසා ඔයාලට බය වෙන්න දෙයක් නැහැ. මම වීඩියෝ එක නැතත් ඔයාලට මේක අරගෙන හයි කරගන්න පුළුවන්. ඉතින් මම මේ තියෙන්නේ පාස්සගත්ත බෝඩ් එක. ඉතින් මම මේකෙන් විස්තර කරන්නම් මොනවද කම්පෝනන්ට්ස් ටික කියලා. ඉතින් මෙතන උඩ තියෙන 1 microfarad capacitors දෙකක්, ඊට පස්සේ මෙතන resistor වගේක් තියෙනවා. මේ resistor වලට එහා පැත්තේ මෙන්න මේ jumper දෙකක් තියෙනවා. මේ දෙක ඇවිල්ලා stand by සහ mute කියන jumper දෙක.
එකෙන් පුළුවන් අයිස් එක ස්ටෑන්ඩ් බයි තියන්න සහ මියුට් කරන්න. ඉතින් ඒ දෙක මම ජම්ප් කරලාමයි තියෙන්නේ. මෙන්න මේ J3 කියන ටර්මිනල් එක තියෙන්නේ ඒ දෙකමයි. එහෙනම් ඒ ටර්මිනල් එකට ටර්මිනල් බ්ලොක් එකක් දාන්න ඕනේ නැහැ මේ දෙක ජම්ප් කරනවා නම්. ඊට පස්සේ මම මෙතන ඔයාලට පෙන්නනවා මේ මේ කැපැසිටර් දෙකට පල්ලෙහෙන් රෙසිස්ටර් දෙකක් තියෙනවා. ඒක 1 මයික්‍රෝෆැරඩ් කැපැසිටර් දෙකට යටින් ඒක 10 k සහ 47 k රෙසිස්ටර් දෙකක් තියෙනවා. ඊට පස්සේ මෙතන මේ 404 කියන කැපැසිටරේ අනිවාර්යෙන් පොලිමර් කැපැසිටරයක් දාන්න. ඊළඟට මෙතනත් 104 කැපැසිටර්ස් හතරක්, ඒවත් පොලිමර්. එහෙම නැත්නම් ෆිල්ම් කැපැසිටර්ස් 104 න් කැපැසිටර්ස් හතරක් තියෙනවා. මොකද මේ ඔඩියෝ ඉන් එකට. ඊට පස්සේ මෙතන තියෙනවා 47 මයික්‍රෝෆැරඩ් කැපැසිටරයක්. ඒක පොලරයිසින්ග් එක මතක තියාගන්න, දැනෙන හරියට දාන්න. ඊට පස්සේ මෙතන තියෙනවා 104 කැපැසිටරයක්, ඒක ෆිල්ටර් එකක් පවර් ඉන් එකට. ඊට පස්සේ ලොකු කැපැසිටර් ඇතිනක 1000 මයික්‍රෝෆැරඩ් තමයි දාලා තියෙන්නේ. ඉතින් මෙතන ස්පීකර් සප්ලයි ඉන් එක සහ මෙතන ස්පීකර් 1 අවුට් එක, ඊළඟට ඒක තියෙනවා මෙතන, ඊළඟට මෙතන ස්පීකර් 4 අවුට් එක තියෙනවා. ඉතින් ඒක මේ අයිනෙම තියෙනවා. ඉතින් මේකෙන් මම පාවිච්චි කරන්නේ 1 එක සහ 4 එක. ඊතුරු දෙක මම පාවිච්චි කරන්නේ නැහැ. එහෙනම් ඒ දෙකම මම ඔඩියෝ ග්‍රවුන්ඩ් එකට එකතු කරලා දානවා. ඔයාලා හතරම පාවිච්චි කරනවා නම් හතරටම ඉන් කරන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ හීට් සිංක් එකක් දාලා තියෙනවා. ලොකු හීට් සිංක් එකක් දානවා. මොකද මම මේක බොක්ස් එක ඇතුළට දාන්නේ, ෆෑන් මොනවද දාන්නේ නැති නිසා. ඉතින් ඊට අමතරව මේකෙන් මම කැපැසිටර් එකක් පාවිච්චි කරලා තියෙනවා, ලොකු එකක්. ඒකට හේතුව වාහනේ මම බැටරියෙන් ගන්න නිසා බැටරිය සවුත් වෙන්න පුළුවන් බේස් පාරවල් වගේ වදිනකොට. ඉතින් ඒකට හොඳ බෑන්ක් කැප් එකක් තියෙනවා නම් හොඳයි. ඒකට මම 12000 මයික්‍රෝෆැරඩ් කැපැසිටර් එකක් හොයාගත්තා. මේක මම පරණ මේ UPS එකකින් හොයාගත්තේ. ඉතින් ඔයාලට මේක කඩේ ගන්නත් තියෙනවා. එහෙම නැත්නම් නෝමල් සාමාන්‍ය 3000 මයික්‍රෝෆැරඩ් දාන්නත් පුළුවන්. ඉතින් එතකොට සම්පූර්ණ ඇම්පේ කම්ප්ලීට් කරලා ඉවරයි අපි. ඊට පස්සේ තියෙන අපිට මේකට බ්ලූටූත් කිට් එක සෙට් කරන්න. ඉතින් මේකේ ඩයග්‍රෑම් එකක් මම ෆොටෝ එකක් දාන්න ඔයාලට ලේසි වෙන්න. ඉතින් බ්ලූටූත් කිට් ගන්නකොට මතක තියාගන්න ඔරිජිනල් බ්ලූටූත් කිට් එක ගන්න සාමාන්‍ය රුපියල් 850ත් 900ත් වගේ වෙනවා. ලෝකල් එක 450ට තියෙන එක ගන්න එපා. ඒකේ බ්ලූටූත් හම් එක හැනවා. ඔයාලට වෙනදී මේකේ අර IC දෙකකින් තමයි ඩ්‍රයිව් වෙන්නේ මේ බෝඩ් එක. ඉතින් මේකේ ඔයාලට පේනවාදී ඔඩියෝ ඉන් එක මම 1ට සහ 4ට තමයි ඉන්පුට් කර දීලා තියෙන්නේ. ග්‍රවුන්ඩ් එක දීලා තියෙනවා. ඒ වගේම 3 සහ 2 සහ 3 මම ග්‍රවුන්ඩ් එකට ෂෝට් කරලා දෙනවා ඔඩියෝ ඉන්පුට් දෙක. මොකද මේ IC එක පාවිච්චි කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි දැන් හදිස්සිය හරි මේක ඇතුලේ ෆ්ලෝට් වෙලා තිබ්බොත් මේ IC එක යන්න ඉඩ තියෙනවා. නිකම්ම ඔඩියෝ ඉන්පුට් එක ෆ්ලෝට් වෙවි තිබ්බොත්. ඉතින් මම මේක 12 වෝල්ට් එකෙන් බ්ලූටූත් කිට් එකෙන් 12 වෝල්ට් කෙලින්ම ඇම් බෝඩ් එකේ 12 වෝල්ට් වල දීලා තියෙනවා. ඒ වගේම ලෙෆ්ට් රයිට් එක ඒකට දීලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මම පාවිච්චි කරන 3 wheel box එක. ඉතින් මේකේ මම දැන් ඇතුළට මේක හයි කරලා තියෙනවා. බ්ලූටූත් මොඩියුල් එක එළියට වයර් දෙක අරගෙන, ඒ වගේම ඇම්ප් එක. ඉතින් මේකේ ට්විට් එකයි Co-Fi කියන බ්‍රෑන්ඩ් එකෙන් normal bass වලට full range speaker එකක් තියෙන්නේ. ඊට පස්සේ මෙතන මෙන්න මේ ඔඩියෝ ඉන්පුට් එකක් යනනේ මේ ඔරිජිනල් බොක්ස් එකට. ඒක මම පාවිච්චි කරන්නේ අනිත් පැත්තේ බෆල් එකේ අවුට් එකට. ඒ කියන්නේ මේකේ channel දෙකක් යනවනේ. එකින් එක channel එකක් එතනම බෆල් එකට සහ අනිත් පැත්තේකට මම ක්ලිප් එක පාවිච්චි කරනවා. එතකොට වාහනින් අපිට ගලවනකොට හයි කරනකොට ලේසි වයර් එක අයින් කරගන්න. ඉතින් මෙතන තමයි බ්ලූටූත් කිට් එක එන්නේ. ඒ වගේම ඔයාලට දැන් පේනවා. ඉතින් මම මේක හයි කරාට පස්සේ මෙන්න මේ විදිහට ටේප් කරලා දිනවා. මේකට හේතුව තමයි මේ ලොකු ස්පීකර් එකෙන් එන හුලම් පාරක් එනවනේ. අන්නේ හුලම් පාර මේ බ්ලූටූත් කිට් එක හරහා එළියට එනවා. ඒක නවත්තන්න තමයි මම ටේප් කරේ. ඉතින් මේකට මම දැන් සප්ලයි දෙන්න පාවිච්චි කරන්නේ මෙන්න මේ ඇම්පියර් 5 පවර් සප්ලයි එක. මොකද නැත්තම් මදි වෙනවා. ඇම්පියර් 4 මාරක්වත් ඕනේ. අපි දැන් බලමු ටෙස්ට්. ඉතින් යාළුවනේ මම දැන් හයි කරලා ඉවරයි. මේකට මම සප්ලයි දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අවුට්පුට් එක අරන් අනිත් channel එකට හයි කරලා තියෙනවා මේ speaker එකට. අපි දැන් බලමු මේකට ටෙස්ට් එකක් දීලා. මේක sub out දෙක මම පාවිච්චි කරන්නේ නැහැ. නිකම්ම left right channel දෙක විතරයි පාවිච්චි කරන්නේ. අපි දැන් play කරලා බලමු audio එකක්. headphone පාවිච්චි කරන්න quality එක බලන්න. සවුන්ඩ්ස් නියමටම තියෙනවා මේ ස්පීකර් දෙකේ. ඉතින් මේ ඇම්ප් එකත් එක්ක කොහොමත් කියලා වැඩක් නැහැ. ඉතින් මේ වගේ වීඩියෝ ගොඩාක් තියෙනවා ඔයාලට ඉස්තිරියට ගන්න. ඉතින් ඒ වගේ මම ෆැක්ටරි බෝඩ් රිපෙයරින් වගේ දේවල් උගන්නන්න ප්ලෑන් කරන් ඉන්නවා. ඉතින් ඔයාලෝනේ එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝම සතුටින් ඉන්න. පීස්. එහෙනම් මම ගිහින් එන්නම්. නැවත වීඩියෝ එකකින් හම්බ වෙමු.